අපි සිටින්නේ යොහන් සුභාරංචී අධ්‍යෙන්න්නේ කරමින්. අධ දවස අපි කතා කරනවා ශුදෝ යොහන් සුභාරංචි පොතේ හතරවෙනි පරිච්චේදය. මෙ හතරවැනි පරිච්චේදය ගත්තම එකක් විශේෂ පරිච්චේදයක් ඇිට පේනවා මාතෘකව තිබන ඒසුස් වහන්සේ සහ සමාරී ස්ත්‍රීප. ඒසුස් වහන්සේ සහ සමාරී ස්ත්‍රීගල මාතෘකාාවක්තිබෙනවා. දැක් කියේනවා. යසු වහන්සේ මෙ සමාරිය මැදිින් ගියා උන්වහන්සේ හතරටි පදේ උන්වහන්සේ සමාරිය මැඳින් යන්ට ඕනෑ බැවින් යාකෝප් තමාගේ පුත්‍රෝ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන ශිකාරනම් සමාරය නුවරට පැමිණිසේක ඇැන් යේේසුස් වහන්සේ සමාරයට ආවක් ශිකාර කියන නුවරට ආවා නමුත් යුදෙවෝ සහ සමාරියෝ අතර කිසිම සම්බන්ධතාවයක් නෑ. ඒශුශ වන්සේ ආපු ගමන් මග ළඟයි නමුත් යුදවෝ යන්න වෙනත් දුර ගමන් මගකින්. ඇයි සමාරිය මග හැරල යන්ඩ. ඔවුන් සමාරිය හරහා යන්න නෑ. සමාරියෝොත්ක කතාබහක් නෑ සමාරයෝතක කිසිම ගණ්ඩනුවක් නෑ විවාහා සම්බන්ධතා නෑ සමාරියන්ම සුළු කොට ඈත් කළ දාලා තිබෙන යුදවන් විසින්. ඕු නේනිසා ඔවුන් ඒ ගමන් මග හදලතිබෙන දුරකින්. යේේසුස් වහන්සේ මෙතන කියනවා සමාරයේ මැද්දෙන් ආවා. ඇල ශිකාර් කියයෙන ස්ථානයට යසුස් වහන්සේ ආවයි කියලා කියනවා. දයි මෙතනට එදී ේසුස් වහන්සේ මහන්සේවෙලා හිතිය එන එහි යාකොබිලිඳ තිබුණය හයවෙනි පද්ය Yesේසුස් වහන්සේ ගමනි වෙහෙසව සිටිසේක් ආකාර්මලින්දේ ඉඳ ගත්තා. ලිදව ඉඳගත්තා සාමාන්‍ය දෙයක් ගම්බල ගියාම නාන ලිින්උඩ එක ලින්ගුඩ පොල්ලුව එකතුලා හවසේ ඉඳගෙන නොදකිනවා. යේසු වහන්සේ ලින්ඳේ වාඩුුණා හන්සි නිසා අයිවාඩු තැනන්න පුටුවක් නෑ. ලිඳකුට වාඩි වුුණා. ඒසු වහන්සේ මහන්සිව හිටිය වෙහෙසව හිටියා අපිට පේනව එනම් ඒසු වහන්සේ සීයට සීයක් මනුෂ්‍යයෙක්. මේ පොළො වෙයිදී ඒසුස් වහන්සේ සියයට සීයක් මනුෂ්‍යයෙක්. සමහරකන ඒසු වහන්සේ පව්කරේ නැත්තේ උන්වාහසේ දෙවියන් වහන්සේ. ඒ නිසා නෑ උන්වහන්සේ දෙවියන් වහන්සේ නිසා පව්නො කලන මනුෂං වෙච්චා අපිට පව්කරණ්පාකොම වැරදි. උන්වහන්සේ පව්නොකර හිටේ සීයට සීයක් මනුෂ්‍යයෙක්ව. සීයට සීයක් මනුෂ්‍යයෙකො සිට හලලුය මෙ සත්දාවල්ලගන සීයට සීයක් මනුෂ්‍යයෙක්. මේවෙල කියෙන හයවෙනි පැය හයවෙනි පැය පමණ විය හයවැනි පැය යන්නේ දවල් දෝලා හයි. යුද වෝ. දවල් කාලය ගැන්නේ උදේ හයේ සිට රාත්‍රි හයට උදේ හයේට රාත්‍රී හයට පලනි පෑ දෙවනි පෑය ෝමෝ මෝමෝ දොස් වෙනිි පෑය තුර වසහයයි දැම්ම හයවෙනි පැය ගැන වල් දොළහයි. අයි රාත්‍රිකාලයවුන් ගැන්න හවස හේදලා උදේ හයට ඒවිදිි පෑ දොලා ොලත උන් ගඩන්කරේ දැම්ම හයවෙනි පැය ගැන්නේ වල් ොලා මධ්‍යයන වෙලා අමාරු වෙලා හොඳ මවුව වෙලාව ගේසුස් වහන්සේ. මහන්සස් වෙලා සිටියා මෙතනින් ඉස්සහට අපි යමු මෙතන අභි දකිනක් කාරණ හතරක් කතා වෙනෝ මාතෘගා හතරක් කතා බහට ලක් වෙනවා අපිඒ මාතෘගා හතර මේ වෙලාවේ කතා කරමු ම විශ්වාසකර ඔබ සටහන් ගන්නයි කියලා සටහන් ගන්න එපොඩමට පොතවන්නල පෙන්න්න බල සටහන් ගන්න පොතවන්නල පන්න බොහ ොදයි බොහ මොදයි හොඳයි මතන මේ ම ඕ කරලාලඉන්නඇත් සටහන් ගන්න කමන්න ඒෑඇත් වන්න මන පෙනොන කමන්නේ හ හොදයි හැමෝම සටහන් ගණ්ඩ ඕනේ ඒවගේම ම ඔඋනන්දු කන පසුව නැවත නැවතත් යුබ එක මේ හලා මතගේ අලුත් කරගෙනද අඩු පාඩු සටහන්ත් හරි ගස් ගන්න යුබ එකෙන් වතාවක් බලලා හොඳයි පලවෙනි මාතෘුකා වතුර වතුර ලඟ එක නඇටකඩ වතුර චතුර නෙමේ වතුර හැරි පලනි මාතෘකා වතුර යේසුස් වහන්සේ මෙතට ඇවිල්ලා මේ ඉස්ත්‍රියගෙන් වතුර ටික කිල්ලවා කියනවා සමාරස්්‍යෙක් හතනි පදි වතුර අදින්ට ආවාය මට බොන්්ට දයන්න ඒසුස් වහන්සේ ඈටකසේක වතුර ටිකා කිල්ලුවා මේකේ සමහර දැම් වතුර ගැනනෙමේ කියන්නන්නේ පාඩම ගැන්නෙමේ දැ සමහර කෙනෙක් එහම උනාම සුභාරංචි කියන්න ගැම මේ පතුටටයකින්නල බොනෝ සමහරයි අලුත් ගෙදරකට ගියම් එතකොට සුභාරංචිකට පහසුයි කියලා එකුල්ක සහබාකමකට අපි ඒ කාලේ අලුත්ම ගවලට අන්දුුරන්නම නැති ගෙවල්ලට සුභාරංචි කීක යනු ගේයි ගෙටය දොට තට්ටු කර ඇයි කව්දෝ ගොල්ල අපිේ මෙහෙම මේකට සුබාරංචි හිට ද හිට ගුල දොරෝඩ හිටග ිද හිර සුාරංචි කිය හ කු යා ාකන නැත ත වත් දීල මන් දන්න කියෙනෙ ඔහු මනාදග යන හැම ගෙදරකීමම අතුර විීදර කිල්ල බොනො හේතුව ඒතර පොඩි මිත්‍ර ගමක් හැදෙනවා පතුට යදෙනද අයින්න මල්ලි දෙන්න අයින්ඩ අයියේ දෙන්න. පතුරක බීල අනේ තැංක ලොකු දවක් කරේ තැන පටි කතාගන් චාන්සයක් හැදනවා ඒවතුර විීදර බොනවා. දොලහකට ගිය තුතීදර දොලායි කන්ඩම් බෙන හ දේනි හැමිල මතුරල්ල බීල සුභාරංිගන්න බැරුයනවා. ෙේහෝ ඒයේසුස් වහන්සේ වතුරටික කිල්ලවා. අරාදාාශන්නම ඒවාන්සේ සැබවින්නම වතුරති බයි හිටියා. සැබැහවටම උන්වවාසේ මහන්ස වෙලා හිටියා. සැබබැහවටම තෙහෙට්වෝ හිටිය. මක සිීසියක් මනුෂයෙක් ඇවිදලා මුළු වරුවක් වාරලා හිටිය. ස ගොල ේවිදි කෑමගේෙන්න්න ගහිල්ල. ඒසු වහන්සේ වතුර ඉල්ලවා. දැපි දකිනවා මේ සිද්ධිය හත්නි පදේල පල් හැටකි වෙන දිග කතාවක් සිද්ධ වෙනවා. තිම ඔක්කොම් පද කියීවඩයන්න නෑ කාලිබෝම කෙටි නිසා. එතකොට ඇය කියනවා යුදෙවයක් වෙච්ච ඔබ ඇයි මගින් වතුර ඉල්ලන්න ඇ යුදව මංකව සමාරයතක ගණ්ඩුවක් නෑ කතා කරන්නේ නෑ ආශ්‍රයක් නෑ ඇයි වතුර ඉල්ලන්න අන් යුදව පුරුෂයක් සමමාරිස්ත්‍රියයක්. ඒ කතාව තවත් දරුණු. එතොඒ සමාරිස්තිය තවත් මේක පුදුමයි වෙන්නෙම නැති දෙයක්. වෙන්නෙම නැතිදයක් ම ජේසුස් වහන්සේ වතුර ඉල්ලවා අපි දකින ඒේසු වහසේ මනුෂංග තරාතරමක් නෑ ුල මල බේදයක් නෑ ජාති ජම්ම බේ දෙයක් නෑ ජේසු වහන්සේ හැම මනුෂ්‍යම එක වගේ සලකන එක වගේ ප්‍රේම කරන තැනැන් වහන්සේ. වතුර ඉල්ලුවම යේසු වහන්සේ යට උත්තරදින් ඇ පුදමූනම දහවෙනි පද අපි කියවෝමු. Yesේසු වහන්සේ ඇයට උත්තර දෙමෙන් දෙවියන් වහන්සේගේ දීමනාවත් මට බොන්ට දියන්න ඇයි නුබට කීවේ කවුද කියාත් නුබ දැනගෙන සිටියා නම් නුබ ඔහුගෙන් ඉල්ලනවා ඇත. එවිට ඔහු නුබට ජීවන්දායක වතුර දෙනවා ඇතඇයි කීසේක. ඇයට කියනවා නුබ දන්නවා නම් දෙවන් වහස දීමනාව සහ නබෙන් වතුර ඉල්ලන මම කෞද කියලා. නුබ ඕෝහ ගැ ඉල්ලන එක නුබ මගෙන් ඉල්ලනවා. නබ එහෙම ඉල්ලවාන මම නුබට දෙනවා ජීවන දායික වතුර. මෙතන යේසිු වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ දීමනාව. දෙවියන් වහන්ස දීමනාව දීමනාවක් ගැන කතා කරනවා. මේ වතුර ඇතුළත් කතා කරන දීමනාවක්. දෙවියන් වහන්සක දීමනාව තමයි ශුද්ධාත්මයණන් වහන්සේ. දෙවන් වහන්සේ දීමනාව තමයි ශුද්ධාත්මයණන් වහන්සේ සබබහවට දෙව අස දුන්නාව විශ්ශාල වූ ආශිර්වාදය තමයි ශුද්ධාත්මයණන් වහන්සේ හලලුය හලුයා අපට ශුද්ධාත්මයන් වහන්සේ දීපපු දෙවපානන් අප හොඳත් පොස නාදයයක්දීමම හොඳත් පොසන් නාධයක් දෙම අප ලුයා. දෙවියන් වහන්සේ දීපු හොඳම දීීමනාව ශුද්ධාත්මයන් වහන්සේ. ඒයේුස් වහන්ස කිව්වා. මම යනවා යෙ වහන්සේ මැරුණ වැලලුව උන් වහන්සේ දින හතලයක් සැරිසැරුව උන් වහන්සේ ස්වාර්ගට ඔොසොව ගත්තා. උන් වහසක මම යනවා ඇබැ පියාණන් වහන්සේ වෙන්න සැනසිලි කාරයෙක් නුඹලාවෙෙතට එවනවා. වෙන්න සැනසිලි කාර්යානෝග සැනසිලි කාර්යානෝ වෙන කෙනෙක් මං වගේම වෙනසක් නැති අඩු නැති. න්ස අදහස්ර ග්‍රීක් වචලිෙන්න ම වගේම කෙනෙක් එනවා. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ ශුද්ධාත්මයණන් වහන්සේ සභාවට එවවෙ කවුද පියාණන් වහසේ පියාණන් වහන්සේ වෙතින් එ සැන්සිිලි කායයාන ගැන තම ඒෙසු වහන්සේ කතා කරලෙ. දෙවියන් වහසක දීමනාව තම ශුද්ධාන් වහන්සේ ඒේස වහන්සගේ නොඹ දන්නවන ශුද්ධාත්මයන් වහන්සේ ගැන . <lien plane story> අනර්ගෙලිදරව කියේසු වහස ඇයට දෙන්නේ. මොකද වතුරෙන් සංකේතවත් කර ශුද්ධාත්මයන් වහන්සේවා. Yesසුස් වහන්සේ අ අපි දකිනෝ යහන් හත්වවෙනි පරිච්ේදෙ තිස් අටවැනි පදේද කිව්වා යමෙකුට පිපාස ඇත්නම් ඔහු මාළඟට ඇවිත් බීවාවේ. ඔහු තුලින් ජීවන දායක ගංගා ගලන්නේ. වතුර ඇවිත් බීවාවේ පිාස ඇත්නම් වතුර ඇවිත් බීවාවේ ඔහුත් තුලිින් ජීවනදායක ගංගා ගලනො. වතුර බිව්වාම වතුර බිව්වම ගලන්නේ ගංගා. ගලන්නේ ගංගා හලලුයා. හැම ඇදැහිල්ලිගේ ඇට වතුර බි්ම ප්‍රපටික ක්ෂ එකක් අනාගත වාක්්‍යමය ක්‍රියාවක් ඇදෙහිල්ලෙන් ප්‍රකාශකන්ට වතුර බිව්වම ගලන්නේ ජීවනදායක ගංගා හැමෝ මාතක වතුර බිව්වම ගලන්නේ ජීවනදායක ගංගා හලලුයා ගලන්නේ ජීවනදායක ගංගා. ශුද්ධාත්මයන් කියන ඒ වතුර බියව්ුවම් අපි තුළින් ජීවනදායක ගංගාාවල් ගලායන්න ටෝනේ හලලුය මාතුලින් කියන මාතුලම් ජීවනදායක ගංගාාවල් ගලන්න ටෝනේ. ලුයා. හලලුයා දීමනාව ශුද්ධාත්මයණන් වහන්සේ. කියනවා වතුර එල්ලුවේ කෞද කල දන්නවාන. ඹ කාගෙන් නුඹැෙන් වතුරල්ලේ කෞුද මම මෙසිියස් වහන්සේ. නුබැෙන් වතුරඉල්ුවේ කවද කියලා නුබ දන්නවාන නුඹ මගෙන් ඉල්ලෙනවා. ඒ නුබ දන්නෙ නෑ. එ නුබ දන්නදමං කෞුද කියලා. මම තමයි මෙසිියස් වහන්සේ. මම තමයි මෙසිියස් වහන්සේ. එනම් ගැලවුම් කාරයානෝ. මුළු යුදවොස් ජාතියක් ලෙස පලාගෙන සිටියේ මෙසිියස් වහන්සේගේ පැමිණීම. උපපති තුනේ පහල වේ. ල යිබල පො උපති තුනේ හලව දෙවියන් වහන්සේ දු ආදම් සඒබට ඒ පොරන්දු පියවරෙන් පියවර පියෝරෙන් පියෝ ස්සරහටයන. ගලාති හතරේ හතරේ දී කියනවා. කාලයේ සම්පූර්ණු කල ස්ත්‍රයක් තුළින් උපානාගල යේශුස් වහන්සේ. අනේවිදිර් තමයි ඒේෂ වහන්සේ හරි කාලය ද්‍යාවේ මේ මෙසිේෂ වහන්සේ, ජාතියක් බලංහිටපු, ලෝකයක් බලං හිටපු මෙසියෙස් වහන්සේ මමයි කියලා යේු වහන්සේ ඇයට කියනවා නබ දන්නවවානා. මේ මෙසිෙස්සව ඔහු නුඹට වතුර දෙනවා. ඔහු නුබට වතුර දෙනවා. මම දෙන වතුර බිව්වෝත් පිපාසා නොුවන්නේය. පිපාසා නොුවන්නේය. පිපාස වෙෙන්නෑ ඒ බිවමයි පිපාසවෙෙන් නෑ ගන්නේ. නැවත නැවත ඕන වෙන්නේ නෑ. නැවත නැවත ඕන වෙන්නේ නෑ. ශුද්ධාත්මන් බාස අපි ගාවට ආවම අපි තුළමයි අපිෝ දාලයන්නේ නෑ. අපිව දාලේයන්නේ නෑ. අපි දාලේ යන්නේ නෑ. අපි සමර හැමදාමකෙන ශුදධත් වඩින්න වඩින්න ශුදදාාත්මනි එන්ඩ එඩ එඩ වඩින්න පුරුවන්ට පුරුවන්ට පුරුවන්ට. හැමදාම එහෙමකි ඇන්න දෙයක් නෑ. උන්වහන්සේ වරක් අවම ආවම තමයි. අයි යන්නේ නෑ. එපිසපතික සීල් කරලා මුද්‍රා තබල තිබෙන කෝමට ශුද්ධාත්මයන් වහන්සේ තුළ. අපි මුද්‍රා කරලා තිබෙන්නේ. ඒශුද්ධාත්මන් වහන්සේ මාව දාල යන්න නෑ ඇදිල්ලින් ඇන මාව දාලාය යන්නෙ නෑ කියන ශුද්ධාත්මයන් වහන්සේ මාවදාලා යන්න නෑ. හලුල අතක කොසලලා කියැන ශුද්ධාත් වස මාව දාල යන්නන්නේ නෑ. හලලුයා! හලලුයා ඒ ශුද්ධාත්මන් වසේ මාව දාල න්නෙ නෑ. මම දෙන වතර බිවෝත් ආපවප්පි පාසවෙෙන්න්නේ නෑ. උන්වහසේ ආවෝත් ආව මයි. අයි ඉල්ලන් ඩෝනෙ නෑ උවහන්සේ මාතුල ශුද්ධාත් වසේ මාතුල. මවදාලයන්නේ නෑ කවදවාත්. මවදාලයන්නේ නෑ කවදවාත්. මේක තමයි මේ වතුර ගැන කතාව. දෙවනි කතාව පුද්ගලික ජීවිතය, දෙවනි මාතෘකාව පුද්ගලික ජීවිතය. දාසවෙනි පදයට අපි ආවාම යේසුස් වහන්සේෙන ගොස් නුබේ පුරුසයා කැඳවාගෙන මෙහි වරෙන් නෑ ඒ වවාන්ස ඇයට කකිීසේක්. එ පුරුෂයාව කැඳවාගෙන එන්න පුරුෂයාව එක්කන් එන්න ැ වි මෙත ලි දකින ආත්මික ගැටලු විසදීමක් ඒ ඒ ආත්මික ගැටලු සම්ග යේශුස් වවාස ගණුදනු කරන්න. ආත්මයෙන් පූර්ණව ගමන් කරන්ඩ ආත්මික ගැටලු විසඳ ගන්න ඕන. ඇද ආත්මයෙන් පූර්ණ ජීවිතයකට ආත්මික ගැටලූ බාධ කරනවා ආත්මික ගැටලු බාධ කරනවා ආත්මික ගැටලුකිවම පාපේ විතරක් නෙමේ අලස බවත් ආත්මි ගැටලුවක් දේ වචන ගැන උනන්දුවක් නැතිකම යාාඥා නොකරන එක දේවන්ට සහභාගි නොවෙන එක දැන්ක සහරක නන්නේේද සමහරු දැන් මේ කාලිෙනන අන්නේ පශ්ට දේවමේතුව අපි හැම්ම ඉරිදම පල්ලිය නො මැලමුකු තා මාසිකට පස්සේ හ? ඔයි ිස්ල්ල අර වහලතිනල කිව්වා එක පොහේ ඇ රිතමාවේ නැහැ හැම පල්ලිම ඉ දේමට එන්න ඇතු මර අද දේ තියෙනවාොද මේ රට වහල කෝල් කරහන දේමේ තියනවාහද කියලා රටවහලකුම දේමේ තියන්නේ ගෙදර පල්ලියක්වෙලන්න තියන්නේෙ දේ නේද ඒ ක්‍රමට් දේමට සහභාගිවෙන්න ඕන? දෙවන තාර්ශනය දුන්න ෆෝර්න එක දුන්නන්නේ එකට සහභාගි වෙන්නම්? හැරි? එතකට ආත්මික ගැල්ලු විසන්ඳෙන් ෝනෙ ආත්මයෙන් පපුර්ණව සිටින්ඩ ආත්මන් ගැලු නිසා තමයි ආත්මෙන් පූර්ණව ජීවත්වෙන්ට බැරිවෙන්නේ අනුෂ්‍යයාාට. ඒෙස් වහන්ස ගෙනන පුරුෂාව ගේන්න ඇය කියනවා ඇය කියන මට පුරුෂයෙක් නැතැයි නඹකිීව හරරියේ ඒවා ඇයකව මට පුරුෂෙක් නෑ ඒවාන්ස පුරෂාව ගේ දසයෙන් පදේකිවවා. ඇය කියන ප අට පුරෂෙක් නෑ ඒ සුවාන්ගේ නුම කිවවාහරි නොඹට ඔයි ඉන්නේ පස්වනි පුරුෂය එන අපිට ඇගේ චරිතය පේනවා ඇ කෞ්ද කියලපේ නවා ඇ කාලෙෙන් කාලට පුරුෂෝ මාරු කරලා එෙන දැංඉන්නත් නුඹේ පුරුෂයන්න මේ දැඟින්න වෙන පුරුෂය පස්වෙනිය ඔයිඉන්න පස්වෙනිය ඒ සුශවාන්සේ දෝෂාරෝපණය කළේ නෑ උඹ පෞකා අරිස්ත්‍රයක් කිවනෑ ඒු වහසේ ආවේ මනුෂගේ පාපේ කමා කරන්ඩ සහ එතනේ නැගිටින්ට උදව් කරන්ඩ මිස මිනිස්සුන්ට ඇගිල දික්කරන්ඩ නෙමේ ඇගිල දික්කරන්ඩ නෙමේ උවස් ඇංගිලි දික්කර නෑ. ඇගේ සත්්‍යය කතාව උවස එලිදරව කරා. ඇයි? යේසුස් වහන්සේ ඇගේ ආත්මික ජීවිතය සුවකරඩ ඕන නිසා. ආත්මික ජීවිතය සුවකරන්ඩ ඕන නිසා. ඒ වගේම දේව අභිමුකේට සත්‍ය වාදීව එන්ඩ වුවමනා නිසා. දේව අබිමුකෙට සත්‍ය වාදීවෙන්ඩ වුවම නිසා ඇගේ ආත්මික ජීත සුව කරන් ඕෝනේ. ඒ වගේම Yesේසුස් වහන්සේ මෙසියස් වහන්සේ බව ඇට ඔප්පු කරන්න ඩෝනේ. ඇය කිව්ව එක දැක්කම දහ නමිනිිපදය කියනවා. ස්ත්‍රී උන් වහන්සේ කියන්නේ ස්වාමීනි. ඔබ අනාගත වක්තෘු කෙනෙකු බව මට පෙනේ. අන්න ඒක පෙන් අන්ඩායි ඇගේ ජීවිතය එළිදරව් කරේ. මක අස ත්‍යවාදී වෙන්න ඕනේ ආත්මික ජීතය සුවවෙන්න ඕනේ ඒවගේම යේේසුස් වහන්ේ අනාගත වක්තෘු කෙනෙක් බව ඇයට ඔප්පු කරන්න්ඩ ඕනේ. මෙසිියස් බව ඇයට ඔප්පු කරන්න්ඩ ඕනේ. නැගේ අනාගත වක්තෘු තමයි ඒක දන්නේ. යනනාගත වක්තුරුවරුන්ට තමයි ජීවිතය කාරණ එලිදරව් වෙන්නේ. ඇල්ි රව් කරාම ඇය දැන ගත්තා මෙය නිකන් නිකම්මකා යුදවවෙෙක්න මේ අනාගත භක්තුරුව කෙනෙ. ඊට පස්සේ ඇයි කියලා ගමට ගිහින් කියනවා. මට හම්බුනම් මගේ ජීවිතය කියපු කෙනෙක් ඔහු මෙසේස් වහන්සේ කියලා මත හිතෙනවා එන්න බලන්න කියලා ගමට ගොස් කියනවා. අද අපි ඒකොටස බලන්නේ නැහැ මේ ඒකොට ඔබ කියව ග්ඩ පාඩමට ඒකොටස ගත්තේ නැහැ එක ත වෙනත් කරුණන් වගයක් නිසා. මේ පච්චයදික හම්බේනවා ඇගන මෙසේස් වහන්සේ ද කොහෙද මටහම්බුන මගේ ජීවිත ගැන කියපු කෙනෙ. එට බලන්ි ගමට ගොස් සමමාරයට ගොස් නගරයට ගොස් ජනතාවට ආරාධනාකල මහසේනගක් කාවා යස වහන්සේ මුණ ගැහෙන්. අනක් වක්තුර රෙකෙ ඔප්පු වුණ. පුද්ගලික ජවිතය ගැන්න උන්වහන්සේ කතා කළ. අිදකිනත් තුන්ගන මාතෘකාව නමස්කාරය. නමස්කාරය. ඊට පස්සේ Yesසු වහන්සේ නිකන් කෙනෙක් නෙමේ කියලේ කාන්තාව දැනගත්තම ඇ යනවා ඇයට තිබුණාව යම් ප්‍රශ්නයක් කතා කරඩ. ඇහනෝ ිශවනි ප. අපගේ පියවුරු මේ කන්දදි නමස්කාර කොළෝය නමුත් මනුෂෝ විසි නමස්කාර කරඩ යුතු ස්ථානය ෙරුසමයයි නුමවහන්සේලා කියන්න හුිය. දෙගහන කොහෙද නමස්කාර කරන්නඩෝනා. අපේ පියවරුකින මේ කන්ද ඔබලා කියනවා යෙරුසලමේ මේ කන්දද යරුසලමද. එතනද මෙතනද එතනද මෙතනදතමර කොතුත් මටමකු අපිති නමස්කාර කරනවා කටහන්නන්නේ නේද සමාරය පල්ලියාවම පිනා ිත්තියක් තිස්පා කතලිස්පාක් නමස්කාර මෙහි වැද ඇම්බරෙනවා. ඇයි කකුල් කඩුත්තුව කකුල්රි දෙනවා. පොන්දරි දෙනවා. ැ මිිකල් ෂෝයකකි හිල්ලාල රෑ දහය ඉන්දලා එල්ලි බෙන කන්නට පල්ලකු නාටනවා නාටනවා පහබෙන්දර එතැට කිල්ල නේ හාලා ඇවිල්ලව ගෙනතින ීටිකක් කිස්ස හැකි මොන්න කකුරරි දිල්ලබත් නෑ බැ නමස්කාර කරද්දී කකුලොරි දෙනම් හරි නමස්කාරය පිළිබඳ ප්‍රශ්නයන් දෙ මෙත නහන ඒකන් දෙද මේකන්දේද ඇඩතිමුණ තැන ගැන ප්‍රශ්නයක් තමර තැනේ ප්‍රශ්නයක් නෑ නමස්කාර කරන්න ඒක ම කිවේ ඇයි මේක ලොකු කතාවක් මේ අදහස ලොකු කතාව මේ කන්දක ගැරසයම් කන්ද. අපි නමස් කාර කණු ගැරසයම් කන්දකලා අප පියවුරු කියය නම සමාරිය පියවරු ඔබලා කියෙන යෙරුසලමි කියලා. අපේ පියවරු ඔබලා ඔබලාග පියවුරු කල කිවෙන මේක පසුබිම් මේකයි. ගෙරසයම් කන්ද තියෙන ශෙකෙම්වල එතකොට ශෙකෙම් කියන සමාරයා අගනුවර. ම් කියන සමාරය අගනුවර එතකොට දැන් මෙතනද අපි දකින ආබ්‍රහම්ගේ කතාවට ආබම ආබ්‍රහම් ගමන්කරද්දි ශෙකෙම්වල පූජාසනයක් හද නමස්කාර කරනවා දෙවන් වහන්සේට. යාකොබ්ද ශෙකෙම්බල පූජාසනයක් හදලා නමස්කාර කරනවා දෙවියන් වහන්සේට. එ ඔවුන් ඇයි කිවමකක්ද අපි අපේ පියවරුන්ගේ අඩිපාරයනවා ආබ්‍රහම පෙපියා එයා ශෙකෙම්වල පූජාසනයක් හැදවා ි ම මස්කාරන්න ෂකම්වල තම ගෙරසයම් කද තියන්නේ. යකො බුද් පූජාසන හැදව ශෙකෙම්වල අපිත් එතන තමයි නමස්කාර කරන්නේ පේවානේ අපි අපේ පීවරුන්ගේ අඩිපාරය නැටේ. යහංකාරෝ සිතුවිල්ල ඔවුන්ගේ සිතේ තිබුණා ක්‍රිස්තුපූර්ව තුන්සේ තිස් හයසිට තුන්සේ විසි තුුණ දක්වා ඒ මහ එලෙක්ෂන්ටර්ගේ පාලන කාලය තමයි මේ ස්ථානය සමාරියන්ට ගෙරසයම් කන්දය ශකෙම්වල දෙවමාලිගාවක් ගොන්නගන්න අවසරේ ලැබෙන්න්නේ යු දෙවන්ගේ දෙවමාලිගාව එකත් සමාරියන්ගේ දෙවමාලිගාව තව එකක් දවමාලිගා දෙකක් වර්ධ තේරුන් ගන්න එපා දෙවමාලිග දෙකක් මේ අපි දැන් කතා කරන්න සමාරීියන්ගේ දෙවමාලි ගව චකෙම්බල ගිරෂයම් කාන්දිී එතකොට ඒක ක්‍රිස්තුපූර් එකසී විසි අටේදී විනාශ වුණ විනාශ කරා නැවත සමාරුවයක ප්‍රතිසංස්කරණය කරා මේ වෙද්දිී ඒ දේවමාලික යේේසුශවාසක කාලේ වෙද්දිී ඒඒ ඒ සමාරයියන්ගේ දේවමාලි ඕන් නස්කාර කර. එතකොට මෙතන පෙන්වන්නේ සමාරයෙන් දිගට මෙැත නමස්කාර කර ඔවන්ගේ ෂේකම ඔවුන් අගනුවර තිබුණ සමරය අගනුවරු තිබුණේ කාලෙන් ඔවුන් පෙන්න්නනවා අපේ පියවරුන්ගෙන් පටන් අරන් තමායි අපි ගෙරසේමිකාන්දය නමස්කාර කරන්නේ. ඔබහන්සේල ඕගොල්ලො කියනවා යෙරුසලමි කියලා. ඒ දි නමස්කාර කරන්නෝන. නමස්කාරයට අහංකාරකම උද්ඩගුකම ගැලපෙන්න්නේ නෑ. එක හරි යන්නෑ ඒුස් වහන්සේ මේක දුුත්තරයක් දෙනවා සැබැහැ උත්තරයාත්. ඒුස් වහන්සේ මේ අහංකාරය මේ පිළිබඳ ප්‍රශ්න උන්වවාසසිට නෑ. උන්වහසේ සත්‍යය එල්ලිදරව් කරා එක දුුත්තර දෙකක් තිබුණා. දෙයාකාරයෙන් පැහැදිලි කරා විශයක්න පද ඒ ුස්්වාන්සේ කියනවා? Yesසු වහන්සේ ඇයට කියනසෙක් ස්ත්‍රිය. මා විශ්වාසකර පන්න මේ කන්දේ දීවත් යරුසලමේ දීවත් නුබලාපියාණන් වහන්සේ නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය මේ කන්දෙවත් යෙරුසල මෙවත් නමස්කාරගන්න බැරි කාලයක් එනවා. දපින් අදගමු මොන පල්ලිද නමස්කාරගන්න පුළුවන්. අපිත් පල්ලිය තියෙනවා? පල්ලිය යට උඩතත්වේ කාම්බර එක ස්ටඩියක හිරවෙලා දේශනා කරන නමස්කාර කරනවා. පල්ලි හිස් පල්ලි හයා මාරකමන් පල්ලි ආඥා කරල ඉඳලා උඩට. හරි. කොයි පල්ලිවත් නමස්කාරකාන්න බෑ ලස්සන ලස්සන පල්ලි කාපටදා පල්ලි ඒසිීකරු පල්ි ටයිල් කරු පල්ලි ක්කුම් වැහිලා. ජටි පල්ලි වෙහිලලා පල්ලවතු පල්ලි වෙහිලා ටකරම් පල්ලි වැහිලා මාලිගවගේ පල්ලි වෙහිලා ලස්සන දේවස්ාන දවනසේ ප්‍රසංන්සාේවා. මොක්කො හහිලා ස්ථානය උන්වසකෙන වැදගාත් න. නමස්කාරයට ස්ථානයේ වැදගත් නෑ. ඒස වවාස්කකිමකද දෙන්නන්නේ කෝතුන් දෙනෙක් මග නාමේ රැස්වනොත් එතන මින්න්නවා. ගහක් ඇටද යසුස් වවාසසින්න මුූදු වෙරලෙද කන්ඳකුඩද පල්ලමේද කෑගල්ගෙ රබර් ගහක් ඇටද තේවත්තකද සු වවාන්සීවා. Yesසු වහන්සම්. ස්ථා වාන්ක ස්ථානය බැදගත් නෑ. දෙවනු විසිතුන විසිහතර පදවල ඒේවාන්සි කියනවා. සැබැහැ නමස්කාර කරන්නන් විසින් ආත්මන්ද සැබෑහකමෙන්ද පියාණන් වහන්සේ නමස්කාර කරන්න කාලය පැම්මිණන්නේය දැනටම පැමිණ තිබේ මක්ටුසාද පියාණන් වහන්ේ තමට නමස්කාර කරන්නන් වන්න පිණිස එබන්ඳු වූවන් සොයන සේක. දෙවියන් වහන්සේ ආත්මයක් කියය උන් වහන්සේට නමස්කාර කරන්නන් වි ආමේද. සැබෑ කමෙන්ද නමස්කාර කළ යුතුයි. ආත්මෙන් ස සැබැෑකමෙන් උන්වාසි දෙවැනි උත්තර පෙන්නෙනවා අපි නමස්කාර කරන්නනි ස්ථානන මේ වැදගාත්. නමස්කාරයයි වැදගාත් නමස්කාරකන විදියි වැදගාත්. මොකක්ද නමස්කාරකන වි ආත්මයෙන් සැ සැබෑකමයෙන්. සැබැහැ නමස්කාරෙන්නේ ආත්මයෙෙන්. සැබැහැ නමස්කාරෙන්නේ ආත්මයෙෙන් දෙවියන් වහන්සේ ආත්මයා. ත්මයක්. මනුෂ්‍යත් ආත්මයක්, ප්‍රාණයක් සහිතව ශරීරයක් තුළ වහන්සේ කරනු. මනුෂය ආත්මයක් ප්‍රාණයක් සහිතව ශරීරයක් තුළ වාසේ කරනු මනුෂ්‍යයි දෙවන් වාස සම්බන්ධෙන් ආත්මයෙන්, මනුෂ්‍යත් ආත්මයක්, දෙවියන් වහන්ස ආත්මයක්, ආත්මයක් ආත්මයක් සම්න්ධයෙන කොයිද නමස්කාරයේ දී. අප ශරීරනෙේ නමස්කාර කරන්න අප ප්‍රාණයනෙමේ නමස්කාර කරන්නේ ආත්මයා. දෙවියන් වහන්සේ ආත්මයක් නමස්කාර කරන්නේ ආත්මයා අපි ආත්මය නමස්කාර කරන්න ඕනේ. ආත්මය මිනිස්ු විතරයි දෙවන් වහස නමස්කාර කරන්නේ ආත්මයක් තින මිනිස්සුන්ට විතරයි. සමර්ග නෑ අරසතා මේ සත මේ සත මේ ආගිමික දේවල්වට නමස්කාර කරන්න නෑ.ඒ පුරුදු කරලා. අලි මෙහෙම නමස්කාර කරනවා හරි පුරුදු කරලා අලි නමස්කාර කරනවද කියලා බලන්ඩ අපිට බලම් බයිබලට වන්දින අලියයට උගන්නන්ඩ. ඉගැන්නවා ලිය බයිබලට වද නවා ගැනුවම ආගමක ේකට වන්දිවා අලිාව ආගමික දේට වඳීනද බලන්ට අපි බයිබ ලේ සිලු ආගමක වස්සතු ගෙනලා උඩ බලවය තිෙමු. නමස්කාර කර ත පයිංෂොට්ිකක්දයිද. ද බල්ලෝ ගණම් හදනවනේ. පහගේන්දැකම බල්ල පහගේනවා දෙකගේනුකම් බල්ල දෙකගේ න ඇතිර ැබල්ලම ගනන් හදවා ගිරව කතා කරනවා ගෙදර පුහුණු කරම් හැම ගරෝම කතා කරනවා අද නෑ හැම්බල්ලම ගනන් හදන්නෑ එනිසා සැබ්බෑ නමස්කාර කරන්නේ මිනිස්සු ඇයි මනුෂ්‍ය ආත්මයක් සත්තුන්ට ආත්මයක් නෑ ප්‍රානේශරය විතර. ්‍රාශරය කොටස් දෙකයි මනුෂර් තමයි මනු ආත්මයක් ප්‍රාණයක් සහිතව ශරයක් තුළ වාසිත කොටස්තුන නේයි අිස්රාටිය. එතකොට අපි ආත්මෙන් නමස්කාර කරන්න ඕෝනා. අපි ආත්මයෙන් නමස්කාර කරන්න ඕනා ආගමික ක්‍රියානෙමේ ආගමික ක්‍රියාති බයන සහරයි බයිබිලි මෙහෙම ගෙනියන්නේ. බයිබිලට වන්දින්නවා ඉම්බින්නවා දුන් අල්ලනවා ඇබැබොලේ කියවන්නේ. දු අල්ලම බයිවිලෙ කහා වෙලා කියවල අනෙමේ මගේ මේ බයිලෙක් කහ පාට වෙලා හන කියවලා පෙරලලා දුන් අලල වැඩන්න වැදල වැටන්න මං බයිවිලට වඳින්නේෑ සමරු කොට්ට්කව තියන් නිදිියන්න යන්න යන තැන බෑගික ැයිබලේ මං කොහවත් බයිවිල ගෙන න්න කියවන බැහැමදාම් වචන විශ්වාස කරන හැමදාම් ආත්මයෙන් සැබැහකමේ නමස්කාර කරන්න ආගම ක්‍රියානෙමේ අපි සාක්ෂි දෙෙන්ඩුවන ආත්මය සමර සාක්ෂි දෙයන අපි උසස් වෙන්ඩ. තමරයට කැපිලි දාන්ඩ් යම්දය කියන්න නෑ දෙවියන් වහන්සේ ඔස්ස වන්ඩා. අපි දෙවන් වහසසි දෙන්්ඩෝන ආත්මයෙන් කැපීපේන්න නෙමේ ප්‍රසිද්ධ වැෙන්ඩ නේ දුන්න කල කියන්න නෙමේ අි දෙව්‍යනශ දුන්නම කෞරුද්ධැන ගණ්ඩෝෑ. වමත දෙන්නදේ දකුණත නොදනීවා බයිබලේ දෙ වසේ ආත්මෙන් දෙන් ඕන. ඕ නෑැම දෙද දෙවරාජ්‍යයට ආත්මයෙන් කරන්න බෝනා ආත්ම ස සැබැහකමක් නමස් කාර කරන්නට. හතරනි මාතෘකාව බොම විනාඩි තුනකින් මං ඉවර කරනවා. ආහාර. ආහාර. තිස් හතරවැනි පත්දේ. අපි තිස් එක්වැනි පදේ දැක්කම දැ මෙතන ලොකු සෙනගක් එනවා. ම සිද්ධියක් වෙනවා. ඇ ගිල ගමටෙන ය යම් මෙම කෙනෙ ම සි න ය. ඒ අතර ගෝලි දැක ස්්න්ස බඩිගිනි ඉන්නේ කියයනවා ගෝලයලක ඒෙෂ්වාන්ස කණඩ රබ්බි රබ්බ කෑව මැනවයි උන් වහන්සේකෙන ඉල්ලා සිටියෝය මේ ගෝලයකවල් ස්වාමණිණ්ඩ රබ ගුරුතුමැි කණ්ඩ ය වාන්සේ කියනවා මට වෙන කෑමක් කණ්ඩ තිබෙනවා. මු තුන්හන්සේ නොබලාල නොදන්න ෑමක්මට කන්්ට තිබේ. උන්දල වෙන කවරට ෆයිඩරස්සය ගෙනවද. අපි කඩෙන් කෑමගේ එද්දී කඩේ කෑම හොඳ නෑකල කවුර ෆයිඩරයි එකක ුරයාාන එකක් කවර හොඳ කෑම් එකක් ගෙනවද ද කෑම නෑ. ගෙසු වහන්සේ කෑමකිලේ අදහස් කරේ උන් වහන්සට පැවරුමක් තිබුණා. උන්වහන්සේ ආව මේේ පොලොට එසයිමන්ට් එකකට පැවරුමකට. පියාණන් වහන්සේ යමක් පැවරුවා ඒ ගැලවීමේ කාර්ය කුරුසේ පූජා වෙලා මරණයට පත් වෙලා තැම්පත්කන ලැබ නැවත නැගිටින් දෝනේ. ජීවිතේ පූජා කරන්න දෝනේ ඒ පැවරුමට ඒ සුස්වා සයයා වේ කියන මගේ කෑම් මට වෙන කෑමක් කණ්ඩ තියන ොකක්ද මට තියෙන පැවරුම කාගෙන්ද පියාගෙන් ති සතර කියනවා. මාගේ කෑම්ම නම් මා එව තැනැන් වහන්සගේ කැමැත්තකොට උන්වහන්සගේ වැඩ ෂ්්‍රකිරීමය. මගේ කෑමනං. මා එව තැනැත්තාගේ තැනැන් වහන්සේගේ වැඩය ඉෂ්ටකිරීම මයි. මගේ ලොකුම කෑම. උන්වහසේ කෑව ජීවත්වට බඩගින්නට තුන්වහන්සගේ ආහාරය වුණේ දෙවියන් වහන්සකි වැඩය. අපේ කෑම්? අපේ කෑම්තමාන බයිවිිල යනවා කෑම බඩු දෙසා. අපි ජීවත්වට කනවද සමහරු ජීවත්ව වෙන්නේ කණ්ඩ බලන්ඩ වන කන්න ජීවත්වෙන්ඩද ජීවත් වෙන්නේ කණ්ඩද අපේ කෑමනක් දෙවන්වාසක වැඩය. යසු ස්වාස පෙන්නනවා ලෞකික පැත්තාක්. ලෞකික කෑමක් ඒවගේම උන්වාස කියනවා දෙවියන් වවාසක වැඩේ තමයි මගේ කෑ. ි ලෞකික පැති දෙ එකක් ඒකි දුන්වාස පෙන්න්නවා මේ ශරීරයට ලෞකික කෑම් ඕනේ නවත් අපේ ආත්මයට කෑමන දෙවියන් වහසගේ වැඩය මම දෙවියන් වහසුක වැඩේ කරන්න ඕනේ අපේ හිත තියනවද දෙව අනාසගේ වැඩ ගැනම් අපේ හිතේ තියනවද දෙවියන් අවාසුගේ වැඩ අපි හිත තබා තිබෙනද දෙව අසුක වැඩ කෙරෙහි අපි හදවතින් දෙවනාසුගේ වැඩ කරනවාද දෙව රාචියයට මොනාද කරන්නේ න්තිමට කුදව වාන්සේට සුභාරංච දෙවනන්ස සුභාරංච චිකිව. කෞද අන්තිමට දෙවනසිට දුන්නේ. කෞද ද අන්තිමට අපි මනුෂකට යාඥා කලේ කවද ධන්තිමට යාඥා කරේ කවදද බයිබිලයකී වන්තීමට කවද දැවිල පල්ලි ඇතුගෑවි. කද දැවිල පල්ලි අස්පස් කරේ. කවද දෙවර ජුරුදාවක කර දේව දාසයන්ට උදව් කළේ බලන්ට දෙවනසගේ රාජ්‍යයේ වැඩ ගැන්න මොකක්ද මගේ කතාව. ඒහන මගේම දෙවන් වහන්සේ කැමැතිෂ්ට කිරීමයි. න අපේ කෑම වෙන්ඩෝනේ දෙවියන් වහන්සේ කැමැත්තිවිෂ්ට කිරීමයි. මගේ කෑමනා දෙවියන් වහන්සේගේ කැමැත්ත යිෂ්ට කිරීමයි. ඒ Yesසුගේ කැමැත්ත අපේ කැමැත්තත් අපේ ආහාරත් ඒකම කර ගමෝ තමයි අද දව සපිදාකින පාඩම. මෙතන්ට මනුෂ්‍යව ගේන්න තමයි ගේේසු වහසේ කව සිදිය ඉදිගරමන්න. ඒ නිසා මහිත නොබ යමක් අල්ලගත්තා බට යමක් තේරුණ පරිච්චේ ඉතුරු කොටස කියවල බලන්ඩ ඒ ඉතුෘතික උගන්වන්ඩ බෙලාවක් නෑ එනිසා අපේ පාඩ මෙතනින් අවසංගයනවා. නිපාඩම බට ආශිරවාදයක් කියලා විස්වා.